අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙන් ජනපතිට සහතිකයක් PCR පරීක්ෂණ වර්තා 20,000ක් ප්‍රමාදයි විපක්ෂ නායක සජිත්ගෙන් හෙලිදරව්වක් වත්මන් යුද හමුදාපතිවරයාට ඇමරිකාව පනවා ඇති සංචාරක තහනමට තම පක්ෂය එකගයි සුමන් තිරන් කියයි මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාවය දේශීයව සපයන බවට ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා मेरठ जाति सह बौद्ध को देशीयव निष्पादने तम अमात्यांशे सूदान बब बाति कात्यांत्र सह देशीय अंगुल निष्पादन राज्यमात्य दयाश्री जयशेखर महता जनाधिपति गोठाबे राजपक्ष महताट सहति कवना जाति सह बौद्ध को आनयने संधा वार्षिकव विशाल विदेश विनिमय व्याकिरणातर लबण वसरे सिट अवश्य कोहल प्रमृति की न्युक्तव मेरट दीम निष्पादने बाति सहत्यांत्र शेषे निरत निष्पादकीन सूदान बबाई दयाश्री जयशेखर महता प्रकाश कले बाति निर्माण लेस सकस्कल जाति ध्वज ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති වරයාවිත පිළිගන්නු මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. මේ අතර දිගු කාලින ජනතා අවශ්‍යතාවයක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීම කටයුතු මෙවන විට අවසන් අදියරට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය අගෝස්තු මාස 29 වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ගයේ වත්මන් තත්ත්ව විමර්ශනය කොට පරිසරයට හානි නොවන අයුරින් එය දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළත මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මාර්ගයේ ඉදිකිරීම කඩිනමින් සිදුවන බැවින් නොවැම්බර් මාස පළමුවන සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය ප්‍රකාශ කළා. මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණ වල වාර්තා 20,000ක් පමණ ප්‍රමාද වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රාජාංගනේ ශ්‍රී විමල ධර්මායතන විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය පිට අදහස් දක්වමින් ආපහු හැරිලා බැලුවොත් ඔක්තෝබර් මුල මේ කොරෝනා දෙවෙනි රැල්ල නිර්මාණය වන්නට පෙර අපේ රටේ ආසාදිතින් හිටියේ 3388ක් වැනි ප්‍රමාණයක්. අද වෙන විට සති 4ක් ඇතුළත 7000කින් වැඩි වෙලා තිබෙනවා. එදා කොරෝනාව මැඩ පවත්වන්නට ගත්තු පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකරේ 20 වෙනි සංශෝධනය අනුමත කරගන්නට තිබුණු ආසාව නිසා. දේශපාලන ආසාව රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම අභිබවා ගිහින්න රටේ න්‍යාය පත්‍රයේ බවට පත් වුණා. අද වන විට PCR පරීක්ෂණ 20,000ක ප්‍රතිඵල මේ ප්‍රතිඵල ලැබීම අඩපණ වීම තුල තවත් භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා. වත්තල ප්‍රදේශයේ 1000කට වැඩි ප්‍රමාණයක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන තවත් පොකුරක් නිර්මාණය වෙනවයි කියන කතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙන් අපි දැනගත්තා. මේක ඊටාත්ම භයංකාර තත්ත්වයක්. කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ගත් ඇතැම් පියවර නියමිත වේලාවට ගත්තේ ද යන්න පිළිබඳ සමාලෝචනය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සංචරණ සීමා සාර්ථක වෙන්න නම් ලෝකේ පුරා තියෙන අත්දැකීම තමයි යම්කිසි ප්‍රදේශයක සංචරණ සීමාව 80%කට එහා පැත්තේ අපිට පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් තමයි පාලනයේ ප්‍රශස්ත ලෙස අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මිනිස් ඉතිහාසයේ දීර්ඝ කාලීනව ලොකුම පිරිසකට බලපාපු ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වුණේ ඉන්දියාවේ. නමුත් ඉන්දියාවට ඒ හරහා පාලනය කරගන්න බැරි වුණා ව්‍යාපාර. ඒ මුනේ අර ටයිමින් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබිච්ච එක සහ ඊට අමතරව මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයටත් රෝගීන් එන්න පටන් ගත්තට පස්සේ අපි යම් යම් පියවර ගත්තා. නමුත් ඒ පියවර නියම වේලාවටද අපි ගත්තේ සහ ඒ පියවර ව්‍යාප්ත කිරීමේදී අපි හරි තැනකද හිටියේ කියන එක සම්බන්ධයෙන් අපි සමාලෝචනය කළ යුතු ඉදිරියේදී හොඳ තත්ත්වයකට රටක් විදිහට එන්න. අර ජාතික මට්ටමින් හැම තීරණයක්ම ගැනීම හරහා සමහර ප්‍රමාදයන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එදත් යෝජනා කළා දිස්ත්‍රික්ක මට්ටමට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, දිස්ත්‍රික් කමිටු වලට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රෝගී කම්මුණොත් මේ ප්‍රදේශ හුදකලා කිරීම ඇතුළු ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන්ට දෙන්න. සෞඛ්‍ය
පද්ධතියේ ධාරිතාව අපි දවසින් දවස වැඩි කරමින් ඉස්සරහට යනවා. සෞඛ්‍ය පද්ධතිය උපරිමයෙන් දියුණු රටවල්ල පවා රෝගීන් එක්තරා මට්ටමකට ආවට පස්සේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා. PCR පරීක්ෂණයකට තමන් භාජනය කළා නම් ප්‍රතිඵල එනතෙක් ඉතාම වගකීම් සහගතව හැසිරෙන්නේ. එහෙම අහන්න නැත්නම් අපිට ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන තැනට යන්න වෙනවා. කොවිඩ් කියන්නේ ජාතික ව්‍යසනයක්. එක අරමුණක වැඩ කිරීමෙන් තමයි කොවිඩ් ජය ගන්න පුළුවන්. කුඩා පොකුරු නිර්මාණය වීම හරහා අපි ඉන්නේ ඉදිරිය අවදානම් සහගත තත්ත්වයක. ඔකේ කිසිම විදියකින් මේ PCR පරීක්ෂාව කිරීමට පෙර කිසිදු ඖෂධයක් ලබා දීම අවශ්‍ය නැත. ඒ හින්දා එහෙම පෙති දෙනවා, ඉන්ජෙක්ෂන් දෙනවා, ස්ප්‍රේ ගහනවා. ඒව සේරම බොරු. ඔවුන් පෙර දැනුම් දීමකින් පස්සේ තමයි එන්නේ. අනියත රැවටීම් වලට ලක් වෙන්න එපා. අපු පහුගිය කාලේ පුරාවටම ඔබට මේ දැඩි අවධානම් පිළිබඳ දැනුවත් කරේ. අපේ රටත් සීමිත සම්පත් සංඛ්‍යාවක් තියෙන රටක්. මහජනතාව විදිහට ඔබත් මමත් අපි සියලු දෙනාම තවත් වැඩිපුර රෝගීක වාර්තා නොවන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා හා පෞලේ සාමාජිකයන්ට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම පිළිබඳව ඇමරිකානු රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් මහතා පවසනවා. ඒ යාපනයේ ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාට සහ පෞලි සමාජිකින්ට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එෙහිදී රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව නීත්‍යානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය නැවත සලකා බැලීමට විවෘතව කටයුතු කරන බවයි. එය නීත්‍යානුකූලවත් තාක්ෂණානුකූලවත් නිවැරදි ආකාරයට जनाधिपति තම හමුවේදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එහිදී වැදගත්ම කාරණයක් විදිහට සාකච්ඡා කරලා තියෙන්නේ මෙරට යුද හමුදාපතිවරයාට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම ගැන. ඉතින් එහිදී ඔහු පැහැදිලිවම කියලා තියෙනවා එම තහනම ඉවත් කරන්න ඇමරිකාව සූදානම් නැහැ කියලා. එලෙස ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව අපේ පක්ෂය එකඟ වෙනවා කියලා මට කියන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඇමරිකාවේ නෙවෙයි මුළු ලෝකෙන් ආවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අපේ රටේ ජනාධිපතිවරයා. ඉතින් අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට ස්වාධීන ආකාරයට කටයුතු කරනවා. විපක්ෂය ඇයට අඩබර ගහන්න ওই තරම් අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය ලේකම්තුමාගේ කතාවදී චීනෙත් අදාළ කරන්න කතා කරා. නමුත් අපේ ජනාධිපතිතුමා මේ ඔක්කොම සමිත කරපත් වෙන විදිහට එතුමයි කතාව කරා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේදී කරපු සාකච්ඡාවල මොනවද ප්‍රතිඵලය? ඇමරිකාව මොන මොන විදිය දේවල් අපට දෙනවයි කුවේ අපි මොනවද ඇමරිකාවට ඒ වෙනුවෙන් ඇමරිකාවත් එක්ක එකඟතාවලට ආවි කියන එක දැනගන්න අයිතියකුයි යුතුයකමකුයි මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා කරුණාකර මේ බාල බොළඳ උත්තර දෙන්න එපා. අද මේ රටේ කොවිඩ් ආසද්දිතෝ ඉතාම අමාරු තැනකට වැටෙනවා. මොකද අද රෝහල්වල ඇඳන් හිඟයකටපත් වෙනවා. මේක ලෝක වසංගතය. අපි පරිස්සම් වෙන තරම තමයි රටත් ආරක්ෂා වෙන්නේ. ආණ්ඩු විශාල පරිශ්‍රමයක් යොදලා තියෙනවා ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි සංචරණ තහනම් කරනවා, ඇඳිර නීතිය වැටෙනවා. මේ හැමදේම ආණ්ඩුට කරන්න වෙලා තියෙන්නේ අපි ගාව තියෙන පුද්ගලික පරිස්සම අඩුකම නිසා. මුළු ලෝකෙම ඊටම දක්ෂ ලෙස කොවිඩ් මර්ධනය කර කියපු පාලකයෝ අද මොකද වෙලා තින්නේ? අද රටේ තැනක ඇඳිරි නීතිය. තැනක කඩසාප්පු වහලා. මේ රටේ ජනතාවට හරියට කන්න දැ. රටේ ජනතාව මේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දෙන්නේ තනියෙන්. වන අලියෙකුගේ පහර දීම හේතුවෙන් මහියංගනේ සොරපුර ජනපදයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කලක සිට මහියංගනේ ප්‍රදේශයට අයත් සොරබුරු ජනපදයේ සහ මිනිපේ ජනපදයේ ජනතාවට මුහුණ පෑමට සිදුවැති වනාලි තර්ජනය නුහුරු නුපුරු දුපුවතක් නොවේ. දිගින් දිගටම සිදු වූ මෙම වනාලි තර්ජනයේ හේතුවෙන් අසීරුතාවයටපත් එම ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මත පසුගියදා වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙම ගම්වාසීන්ගේ ජන ජීවිතය අඩාල කරමින් ගම්මානයේ පුරා සැරිසරූ වනාලිය කල්ලා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් එම වනාලිය අල්ලා දෙදිනක් ගත වීමටත් පෙර තවත් කනකටුදායක තක් සොරපුර ජනපදයෙන් අපට වාර්තා වුණා. ඒ නැවතත් මෙම ජනපදයට පැමිණි තවත් වනාලියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පිළිබඳවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්විය ඇත්තේ මහියංගනේ සොරබර ජනපදයේ නව මකුළුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි සිවුදරුපියෙක්. අපි උනත් පාර යන්න එන්න එනවා ගම ගෙදර උනත් ඉන්නේ බය වෙන උට hali ගමට එනවා වරණජීවයකින් ආවම නම් මේ මිනිස්සු මොනා වෙයිද කියන්න දන්නේ නැහැ ඉතින් අද මේ මිනිහා මැරුවා හෙට තව කී දිනකට එකෝ වෙයිද කරදර වෙයිද කවදරට හරි ගෙවල් කීයක් කඩයිද කවුද දවෙන්නේ නේදාරි ඔක්කොම දැන් තා පොඩ්ඩකින් යනවා කලියකට කරදරයක් වුණා නම් දැන් නිලධාරි කී දෙනෙක් ඇවිල්ලාද කනොස්සෙකුට හිරියරයක් වුණා නම් වගේ යුතු කිහිම කෙනෙක් නැහැ වනාලි තර්ජනයේ හේතුවෙන් මෙලෙස නිරන්තරයෙන් පීඩාවට පත්වන මෙම ජනතාව යලි යලිත් නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා తాවකාලික විසඳුම් වෙනුවට ස්ථිර විසඳුමක් ලබා දී කඩිනමින් තම දෛනික ජීවිතය යථාවත් කර දෙන ලෙසයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.